දෙයක් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි දැක්ක පළාත් පාලන මැතිවරණය තියන්න ඕන මෙන්න කියලා එද්දී ඔබතුමන්ලයි ජනතා විමුක්ති පෙරමුණයි වේදිකාවල ගහගන්න පටන් ගත්තා. දැන් මේකේ වාසිය කොහෙටද ආපහු යන්නේ? ආපහු කෙලින්ම යන්නේ ආණ්ඩු පක්ෂයට. ඉතින් මේ වගේ වාතාවරණයක් නිර්මාණය වීමත් එක්ක එතකොට රටේ ජනතාව හරි මේ ආණ්ඩු එපා ආණ්ඩුවේ විකෘතිකමක් නම් මේ පාර්ලිමේන්තුව තුල තියෙන්නේ ඒ විකෘතියට උත්තර දෙන්න හදන රටේ ජනතාවට ප්‍රශ්නයක් එනවා. අයියෝ විපක්ෂයත් මෙහෙම යන කොටා ගන්නවා. එහෙම වුණාම අපි කාටද ඡන්ද දෙන්නේ? ඔන්න ඔය කියන ප්‍රශ්නේ තියෙනවා නේද විපක්ෂය තුලත්? ඇයි විපක්ෂයට එකට එකතු වෙන්න බැරි කියන කාරණේ? නෑ උදේෂන් ඒක ඔබ කියන කතාව හරි. මොකද විපක්ෂයක් හැටියට එකමුතුභාවයෙන් කටයුතු කරනවා නම් දැන් හැබැයි සමගි ජනබලයේ මේ වෙනකොට පුළුල් විපක්ෂයක් සන්ධානයක් හදාන යනවා. ඉතින් මේ වෙලාවේ පාර්ලිමේන්තු තුළ ඉන්න ප්‍රධාන විපක්ෂයට ජනතා විමුක්ති පෙරමුණටත් යුතුකමක් තියෙනවා මේ වෙලාවේ ප්‍රධාන විපක්ෂත් එක්ක එකතු වෙලා යම් යම් කාරණාවලදී කටයුතු කරන්න. ඉතින් මොකද ඒක මං හිතන්නේ තමන් මේ මේ එතෙන්ට එන්නේ නැත්තම් අපි දැක්ක ගොඩක් අවස්ථාවල විපක්ෂ නායකතුමා මේ ගොඩක් ප්‍රශ්නවලදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරනවා සාකච්ඡාවලට. ඉතින් ඒ නිසා ඒකට මගහැරිය පක්ෂ තියෙනවා. ඉතින් ඒ තම තමන්ගේ දේශපාලන අරමුණ වන. ඉතින් මේ වෙලාවේ අපි කියන්නේ පැහැදිලිවම රට ගැන තමයි අපි ඉස්සරහට හිතන්න ඕනේ. රට ඉස්සරහට දාලා රටට හොදක් වෙනවා නම් මොන පක්ෂෙත් එක්ක හරි කමන්න එකතු වෙලා ඒ එතන රට වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන තැන තමයි මම ලං ඉන්නේ. පෙරේද දවසේදී විපක්ෂයේ කණ්ඩායම් දෙකක් එකට එකතු වෙලා සාකච්ඡා කරනවා. ඩලස් කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ එකට හමු වෙනවා. හමු වෙලා වුන් එකට ඉදිරි ගමනක් යන්න සාකච්ඡා කරනවා. එතකොට විපක්ෂයේ ඉන්න කණ්ඩායම් දෙකක් දැන් ඔබතුමන්ලා විපක්ෂයේ ප්‍රබලම කණ්ඩායම බවට පත් වෙලා ඉන්නවා. නමුත් විපක්ෂයේ කණ්ඩායම් මේ විදිහට තැන් තැන් වල බෙදෙනකොට ඒක ඉදිරියේදී සජබේට බලපෑමක් නොවේ කියලා හිතන්න පුළුවන්. නෑ දැන් දලස්ලා අපිත් එක්කත් කතා කරනවානේ. නෑ මං කියන්නේ එයාලා අපිත් එක්කත් කතා කරා. එයාලා ජනාධිපති අපේක්ෂක කරා. ඉතින් දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඉතින් ඒක නෑ කියන්න බෑනේ. ඉතින් මන් දන්නේ දැන් ඔය ජනතා විමුක්ති මන් දැක්ක මාධ්‍ය තුල. ඉතින් අපිත් එක්කත් දිගින් දිගටම කතා කරගෙන ආවා. ඉතින් දැන් මොකද පොහුට්ටුවෙන් ඒ කැඩිලාව කණ්ඩායම විපක්ෂයේ ඉන්න අය අපිට කාටවත් දොස් පවරන්න බෑ සාකච්ඡා කරන්න කාත් එක්ක. නමුත් සමගි ජනබලවේග විපක්ෂ නායකතුමත් සමගත් දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඔබ කියන ඔය කාරණෙත් එක්ක නිකන් මට තේරෙන දේ තමයි හරි අපි එකට තැන් තැන් වල සාකච්ඡා වෙනවා තමයි කණ්ඩායම් කණ්ඩායම් සාකච්ඡා කරනවා. හැබැයි අපි යුද්ධේ එනකොට එකට එකතු වෙලා සටන් කරනවා දෝ කියන එහෙම දෙයක් හිතෙනවා. මම දන්නේ ඉදිරියේදී කොහොම වෙයිද කියලා. මොකද ප්‍රතිවාදින්ට එහෙම පහර දෙනකොට එහෙම කණ්ඩායම එකට එකතු වෙනවා. අපි දන්නේ නැහැ කොයි විදිහට මේ දේශපාලනේ හැසිරෙන්නේ කියලා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපේ රටේ අර දේශපාලන නිකන් පොලිටිකල් ලෑන්ඩ්ස්කේප් එක ගන්නකොට අවුරුදු පහෙන් පහට වෙනස් වෙන්නේ. හැබැයි ඒක මේ වර්තමානයේ තුල ගත්තහම මාසෙන් මාස වෙනස් වෙන තත්ත්වයකට අවිල්ල දෙනවා. ඒ නිසා අපිටත් හරියට කියන්න අමාරුයි. නමුත් මේ පවතින දේශපාලන වාතාවරණය සහ මේ වෙනස් වීම සම්බන්ධයෙන් රටේ ජනතාව බොහොම බුද්ධිමත්ව සබුද්ධිකව බලාගෙන ඉන්නවා. ආණ්ඩුව ගැන රටේ ජනතාවගේ තියෙන පැහැදීම මන්ත්‍රීතුමා වර්තමානයේ තුල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවට අපි නෙවෙයි කියන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය. ඔවුන් සඳහන් කරනවා මේට මාස කීපයකට කලින් තිබුණු දත්ත හා සංසන්දනය කිරීමේදී දැන් 120ක් පමණ වන ජනතා ප්‍රසාදයක් ආණ්ඩුවට වර්තමාන ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවා කියන කාරණය. මේ කියන දේ මම ඔවුන්ගේ මේ වාර්තාව අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් මේ කියන තත්වය තුළ වෙරිටේ රිසර්ච් ආයතනය කියලා කියන්නේ බොහෝ විට බොහෝ ආයතන සහ මාධ්‍ය උපුටා ගන්නා වාර්තාවක්. ඒ තුළ ඔවුන් කියනවා නම් ආණ්ඩුව යම්කිසි විදිහට ස්ටෙප්ස් කීපයක් ඉස්සරහට ඇවිල්ලා කියලා. එහෙනම් ආණ්ඩුව තමන්ගේ භූමිකාව ඉෂ්ට කරනවා කියන කාරණේ පේන්න තියෙනව නේද? මහ පොළොවේ නැත. ඔව් දැන් මෙහෙමයි. දැන් තිබුණු තැනත් එක්කනේ දැන් ওই සංසන්දනය වෙන්නේ ජනතාව උනා. දැන් මේ රජයේ ගෝඨාභය රාජපක්ෂගේ රජයේ කාලේ ජනතාවට පෝලිං වල සහ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තෙල් පෝලිං වල ඉන්න වුණා, ගෑස් පුපුරව්වා. හැබැයි ඒ වැනි කාරණා දැන් මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් නැති කරලා තියෙනවානේ. ඉතින් එතන වෙන්නේ නැද්ද ඔය 120ක් කියන එක ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ නැහැ 120ක් ආණ්ඩුවට ප්‍රසාදේ තිබ්බට සතුටු වෙන්න පුළුවන් කියලා. මොකද ඉතුරු 80 කොහෙද ඉන්නේ එතකොට? ඒ නිසා ඒ ගැන මං හිතන්නේ එච්චර සතුටුපත් වෙන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුවට මං හිතන්නේ ඒක ඕන 50ක් කියලා කිව්වනම් 45ක්වත් කිව්වනම් සතුටු වෙන්න පුළුවන්. යම් විදිහට ඕන ඉස්සරහට යනවා වගේ පේන දෙයක්. 120ක් කියන්නේ උදේෂාන් ඉතින් පහෙන් එකක් නේද? තිබුණේ පහයි ඇත්තට. තිබුණේ පහයි. ඒක තමයි මං කිව්වේ අර කාරණාත් එක්ක එතන පොඩ්ඩක් මේ වෙන්නේ නැති. නමුත් පහෙන් එකක් නේ. ඒක තව යන්න ඕනේ.